ගාසා බිම්තීරුව සිසාරා පිහිටි හඳුනාගත් හමාස් ඉලක්ක වෙත ප්‍රහාර දියත් කරන්නට ඊශ්‍රායල් හමුදාව කටයුතු කරමින් සිටියද යුද්ධයේ උණුසුම වඩා තදින් දැනෙන්නට වී ඇත්තේ හිස්බුල්ලා සහ හූති කල්ලි සමගින් වූ ගැටුම් උත්සන්න වීමත් සමගයි. හූති කල්ලිය විසින් ඊශ්‍රායලය වෙත දැඩි මිසයිල තර්ජනයක් එල්ල කරන අතර හිස්බුල්ලා කල්ලිය ඊශ්‍රායලයත් සමගින් පෙර නොවූ තරමේ ඍජු ගැටුමකට අවතීර්ණ වී තිබෙනවා. ඊට ප්‍රතිචාර වශයෙන් කිසිවෙකු බලාපොරොත්තු නොවූ අන්දමේ ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන්නට ඊශ්‍රායලය කටයුතු කළ අතර පසුගිය සතිය තුළ පමණක් දෙවතාවකදී එය සිදුවන අයුරු දැකගත හැකි වුණේ අනාගත යුද මෙවලම්වල හැඩය කුමන අයුරක් ගනීද යන සැකය සහ භීතිය සමස්ත ලෝකය පුරාම දනවමින්. යුද කලාව සහ තාක්ෂණය අතර ඇති අවියෝජනීය සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කරමින් තේජර් යන්ත්‍ර සහ වෝකි ටෝකි යන්ත්‍රවල දාම පිපිරුම් දහස් ගණනක් කරහා නිර්මාණය වූ නවතම යුද මෙවලම පිළිබඳ තොරතුරු ඇතුළු ඊශ්‍රායල් හමාස් යුද්ධයේ නවතම තතු රැගත් විශ්ලේෂණාත්මක විග්‍රහයයි මේ. ඊශ්‍රායල් හමාස් යුද්ධය ආරම්භ වී වසරක් ගතවීමට ඇත්තේ තවත් සති දෙකක පමණ කාලයක් පමණයි. යුද්ධය ආරම්භ වීමට හේතු වූ පසුගිය වසරේ ඔක්තෝබර් 7 වනදා ප්‍රහාරයේදී ප්‍රාණ ඇපයට ගනු ලැබූ ඊශ්‍රායල් වැසියන්ව නිදහස් කර ගැනීම සහ අර්බුදයට ස්ථිරසාර විසඳුමක් ලබා දීමේ අරමුණ ඇතිව අවස්ථා ගණනාවකදී සාම ප්‍රයත්නයන් දියත් වුවද ඒ කිසිවක් සාර්ථක වූයේ නැහැ. ඒ අතර හමාස් සංවිධානයේ මුල්පෙළ නායකයින් ගණනාවක්ම ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් ඝාතනයට ලක් වූ බවද ඔබ හොඳින්ම දන්නා කාරණයක්. ඒ අතරින් හමාස් සංවිධානයට දැඩිම බලපෑම එල්ල කළේ එහි දේශපාලනංශ නායකයාව සිටි ඉස්මයිල් හානියාව ඉරානයේදී ඝාතනය කර දමන්නට ඊශ්‍රායලය කටයුතු කිරීමයි. හානියාගේ මරණයෙන් පුරප්පාඩු වූ හමාස් නායකත්වයට යහියා ෂින්වාර් පත්වීම තුළ බොහෝ දෙනෙකු කල්පනා කළේ යුද්ධය පෙර තිබුණාටත් වඩා බිහිසුණු අන්දමින් ඇවිල යන්නට හමාස් නව නායකත්වයේ පත්වීම හේතු වනු ඇති බවයි. එසේ වුවද දෙපාර්ශවය අතර ගැටුම් විශේෂයෙන්ම හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එරෙහිව ප්‍රහාර තීව්‍ර කරනු ඇති බව බොහෝ දෙනෙකු අදහස් කළා. එසේ වුවත් බලාපොරොත්තු වූ තරමටම හමාස් ප්‍රහාර දැඩි නොවූ අතර ඊශ්‍රායල් හමුදා මගහැරීමේ ප්‍රතිපත්තියක් වෙත ඔවුන් පිවිසෙනු විද්‍යමාන වුණා. එහි ප්‍රතිඵලයක් ලෙසින් යුද්ධය ආරම්භයේදී ගාසා තීරයේ උතුරු කොටසෙහි සිට දකුණු කෙළවර තෙක් පැමිණි ඊශ්‍රායල් හමුදාවට යළි ආපසු හැරී උතුරු දිශාවට ප්‍රහාර දියත් කිරීමේ නව යුදෝපක්‍රමයක් වෙත පිවිසෙන්නට සිදු වුණා. එහිදී හමා සංවිධානයට හානි පැමිණවීම හෝ ඊශ්‍රායල් ප්‍රාණපකරුවන් මුදා ගැනීමක් හෝ දැකගන්නට නොහැකි වූ නමුත් බහුලව සිදු වූයේ නිරායුධ සිවිල් වැසියන් ඊශ්‍රායල් ප්‍රහාරවල වින්දිතයින් බවට පත්වීමයි. ඒ අනුව යළිත් වරක් ඛාන් යුනිස් නගරය ආශ්‍රිතව දරුණු ගැටුම් ඇවිල යන්නට වුණා. මේ මොහොත වන විට එතනින්ද උතුරු දෙසට ප්‍රහාර එල්ල කරන්නට ඊශ්‍රායල් හමුදා කටයුතු කරමින් සිටින අතර ඊට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ හමාස් සටන්කාමීන් යළිත් වරක් ගාසා තීරයේ උතුරු කොටසෙහි ඒකරාශී වීමයි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍ය යෝආෆ් ගැලන්ද ඒ බව තහවුරු කරනු ලැබූ අතර හමාස් ත්‍රස්තයින්ව මුලිනුපුටා දමනතුරු ප්‍රහාර නොනවත්වන බවද ඔහු සඳහන් කළා. කෙසේ වෙතත් යහියා ෂින්වාර් හමාස් සංවිධානයේ නායකත්වයට පත්වීම යනු ඊශ්‍රායලයේ මොසාඩ් බුද්ධි තොරතුරු අංශය විසින් ක්‍රියාවේ යෙද වූ දැවැන්ත සැලසුමක් වීමේ හැකියාවද අප විසින් පෙර වැඩසටහනකදී මතු කළ බව ඔබට මතක ඇති. එබැවින් ෂින්වාර් ආගමනයත් සමගින් ඊශ්‍රායල් හමුදාවන් ගාසා තීරයේ මෙහෙයුම් සිදු කිරීම වෙනුවට ඉන් පරිබාහිර පාර්ශවයන් සමගින් යුදවදින්නට තීරණය කොට ඇති දැයි කීමට බැහැ. එය එසේ නම් දැනටමත් මෙය ඊශ්‍රායලය සහ ඉරානය අතර යුද්ධයක් බවට පෙරලී ඇති බව සඳහන් කිරීම අතිශෝක්තියක් හෝ ප්‍රලාපයක් නොවේ. මන්දයත් හූති සහ හිස්බුල්ලා වැනි කල්ලි බොහෝමයක දුරස්ථ පාලකය පවතින්නේ ඉරානය අතේ වීමයි. ඊශ්‍රායලය යනු ඉතා කුඩා ජනගහනයක් සහිත කුඩා රාජ්‍යයක් වුවද ඔවුන් මුහුණ දෙන්නා වූ අර්බුදවලට පිළියම් සෙවීමේදී ඉතාම නිර්මාණශීලී අන්දමින් එය ඉටු කරන බුද්ධිමත් ජන කොට්ටාශයක් බවට කිසිදු විවාදයක් නැහැ. ඉලෙක්ට්‍රොනික මෙවලම් ඩ්‍රෝන නිෂ්පාදනය ආදී අංශවලදී පමණක්ම නොව කෘෂි කර්මාන්තයේදී පවා ඊශ්‍රායලයේ සතු මේ අනබිභවනීය කුසලතාවය විද්‍යමාන වුණා. එබැවින් එවන් ජාතියක් යුද කලාවේදී තාක්ෂණ යොදා ගන්නා අන්දම
ඔවුන්ගේ සතුරන්ට සිතාගත නොහැකි මට්ටමක පවතින්නක් බව මා අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැහැ. පසුගිය 17 වනදා ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සමාජිකයන්ට එල්ල වූ ප්‍රහාරයද එවැනිම අධිතාක්ෂණික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් යන්න මේ වන විට හිස්බුල්ලා කල්ලිය පවා පිළිගෙන තිබීම ඊශ්‍රායලයේ සතු තාක්ෂණික උසස් බවට කදිම සාක්ෂියක්. මේ තාක්දුර ප්‍රහාරයේ වගකීම භාරගෙන නොමැති ඊශ්‍රායලය ඒ සම්බන්ධයෙන් මුනිවත රකින ආකාරයක් ප්‍රදර්ශනය වනමුත් ප්‍රහාරයේ දෙවන රැල්ලක්ද ක්‍රියාත්මක වූයේ ඊශ්‍රායලයේ සතුරන්ට ප්‍රහාර එල්ලවන ආකාරය පවා සිතාගන්නට ඉඩක් ඉතිරි නොකරමින්. මේ අඳබින් ප්‍රහාරයක් ලෙස නම් කරන්නට හේතු වූ සිදුවීම් වූයේ ලෙබනනයේ දහස් ගණනක් දෙනා විසින් සංනිවේදන කටයුතු සඳහා භාවිතා කරනු ලැබූ පේජර් නම් උපකරණ ඉතාම කෙටි වේලාවක් තුළ පුපුරා යාමයි. ඒ කිසිදු පිපිරීමක් තනි පුද්ගලයෙකුට වූ හානි පැමිණවීමට තරම් ප්‍රමාණවත් නොවුනද පිපිරුම සිදුවන මොහොතේ තේජර් යන්ත්‍රය සිරුරේ රඳවාගෙන සිටි ස්ථානය අනුව ඉනැති වූ හානිය තීරණය වුණා. සැබවින්ම පිපිරුම් යනුවෙන් හැඳින් වූ ක්‍රියාවලිය පුපුර්ණ ද්‍රව්‍ය යොදාගනිමින් සිදු කළ එකක්ද එසේත් නැතිනම් වෙනත් ක්‍රියාවලියක්ද යන්න පවා මේ මොහොත වන විටත් නිශ්චිත නැහැ. කෙටියෙන්ම කියතොත් එම සිදුවීම පිපිරුමක් වශයෙන් අර්ථ දැක්වීම පවා කෙතරම් සාධාරණ දැයි විශේෂඥයින් අතර එකඟතාවයක් දක්නටද නැහැ. කෙසේ හෝ වේවා 2750ක් පමණ වූ පේජර් යන්ත්‍ර ප්‍රමාණයක් ලෙබනනය පුරා සම මුහුර්ත කරන ලද වේලාවකදී පුපුරා ගිය අතර එයින් ඊට සමාන පුද්ගලයින් ගණනකට තුවාල සිදු වුණා. සිදු වූ තුවාල හේතුවෙන් මරුමුවට පත් වූවන් 11ක් වුවද ඊට හේතුව වශයෙන් සැලකෙන්නේ පිපිරුම සිදුවන අවස්ථාවේ ඔවුන් ඒවා හදවතට සමීප ස්ථානයක හෝ වෙනත් සිරුරේ අධි සංවේදී ස්ථානයක රඳවාගෙන සිටීමයි. මෙම පේජර් යන්ත්‍රයක් පුපුරා යාමෙන් විශාල කම්පනයක් සිදු නොවුනද දහස් ගණනක් එකවර සම මුහුර්ත කොට පුපුරවා හරිනට කටයුතු කිරීමේ ප්‍රතිඵලය මෙම රූපරාමු මගින් ඔබට වටහා ගත හැකි. පිපිරුම් විශාල ගණනක් සිදු වූ ප්‍රදේශවලින් මේ ආකාරයෙන් දුම්රොටු ඉහළ ආකාශයට නැගෙන අයුරු තරමක දුරක හිඳ පටිගත කරනු ලැබූ මෙම දර්ශනවලින් තහවුරු වනවා. මෙම ප්‍රහාරය පිළිබඳ සැලවූ වහාම බොහෝ දෙනෙකුගේ සිතෙහි ප්‍රශ්න කිහිපයක් ජනිත වුණා. ප්‍රහාරයෙන් සිදු වූ හානියටත් වඩා කුතුහලය දනවන්නට සමත් වූයේ මේ පේජර් යන්ත්‍රයනු මොනවාද යන්න පිළිබඳව ඇති වූ කුකුසයි. සරලවම පැවසූ හොත් පේජර් යන්ත්‍රයක් යනු ජංගම දුරකථන භාවිතයට පැමිණෙන්නට ප්‍රථම සංනිවේදන කටයුතු සඳහා භාවිතා වූ කුඩා උපකරණයක්. රේඩියෝ තරංග භාවිතයෙන් ක්‍රියාත්මක වූ එය කෙටි පණිවුඩයක් යැවීම සඳහා භාවිතා වුණා. එය පසුකාලීනව ජංගම දුරකථන වලට එක් වූ SMS පණිවුඩවලට සමානයයි පැවසුවද වරදක් නැහැ. එසේ වුවත් පේජර් යන්ත්‍රවල වූ ප්‍රධානතම වෙනස්කම නම් කේන්ද්‍රීය පාලකවරයෙකු විසින් යවන්නා වූ කෙටි පණිවුඩයක් ලබා ගැනීමේ හැකියාව පමණක් පේජර් යන්ත්‍රයක් සන්තකව තබා ගන්නා තැනැත්තාට හිමිවීමයි. ඒ අනුව එය එක් දිශාවකට පමණක් පණිවුඩ යැවිය හැකි ක්‍රමවේදයක්. කෙසේ වෙතත් දෙදිශාවටම කෙටි පණිවුඩ යැවිය හැකි පේජර් යන්ත්‍රද නිපදවා ඇති නමුත් ඒවා අතිශයින් දුර්ලභයි. පේජර් යන්ත්‍ර රේඩියෝ තරංගායාමය භාවිතා කරමින් ක්‍රියාත්මක වීම හේතුවෙන් එවන් ජාලයකට පහසුවෙන් පිවිසීමේ හැකියාවක් නැහැ. ඊට බෙහෙවින්ම ඉවහල් වන්නේ එය එක් දිශාවකට පමණක් පණිවුඩ යැවීම සඳහා පමණක්ම හැකියාව ලබා තිබීමයි. එමෙන්ම ඒ අන්තර්ජාලය හෝ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ වෙනත් තරංග විශේෂයක සංඛ්‍යාත කලාපයේ වන තරංග භාවිතා නොකිරීමද ඒ හරහා යැවෙන පණිවුඩ විකේතනය කිරීම අපහසු වීමට පිටුබලයක් සපයනවා. 80 සහ 90 මුල් භාගයේ සංනිවේදන කටයුතු සඳහා ඉතාම බහුල වශයෙන් භාවිතා වූ මෙම පේජර් උපකරණ ජංගම දුරකථනවල ආගමනයත් සමගින් භාවිතයෙන් වියැකී ගියා. එනමුත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ මෙයාකාරයෙන් එක් දිශාවකට පමණක් පණිවුඩ යැවීමේ අවශ්‍යතාවය සහිත සීමා සහිත යෙදවුම්වල දැනටත් පේජර් යන්ත්‍ර භාවිතාවනු දැකගත හැකි. විශේෂයෙන්ම සෞඛ්‍යාංශයේදී මේවා භාවිතා වන්නේ බෙහෙත් තුණ්ඩු ඖෂධාගාරයේ වෙත යැවීමේ අවශ්‍යතාව ඉටුකර ගැනීම සඳහායි. මෙම යන්ත්‍ර කුඩා බැටරියකින් පණගන්වා තිබෙන අතර වරක් සම්පූර්ණව ආරෝපණය කරනු ලැබූ බැටරියකින් 20ක පමණ කාලයක් පුරා පේජර් යන්ත්‍රයක් ක්‍රියා කිරීමට හැකියාව තිබීමද ඒවා සතු සුවිශේෂී ගුණාංගයක් වශයෙන් හැඳින්වීමට හැකි. වත්මන් ලෝකයේ අප සතු සුහුරු තාක්ෂණික මෙවලම් හා සංසන්තනය කිරීමේදී තාක්ෂණික ශක්්‍යතාවතින් පේජර් යන්ත්‍ර සිටින්නේ කෙතරම් පිටුපසින්ද යන්න ඉහත දැක් වූ කරුණු අනුව ඔබට වැටහෙනවා ඇති. එසේ නම් හිස්බුල්ලා කල්ලිය දහස් ගණනින් මෙම යන්ත්‍ර භාවිතා කළේ කුමන අරමුණක් සඳහාදැයි පැනයක් ඔබ සිත්හි ජනිත වන්නේ නම් එය පුදුමයක් නොවේ.
සැබවින්ම සංනිවේදනය ආරක්ෂාව සම්බන්ධයෙන් බලවත් ලෙස වෙහෙසවන්නට සිදුව ඇති නූතන ලෝකයේ හිස්බුල්ලා සංවිධානය ඒ සඳහා භාවිතා කරනු ලැබුවේ ඉතාම සරල උපක්‍රමයක්. එක් දිශාවකට පමණක් තිරයක දිස්වන කෙටි පණිවුඩ යැවිය හැකි පේජර් යන්ත්‍ර භාවිතා කිරීම කාලයක් මුළුල්ලේ අති සාර්ථක අන්දමින් භාවිතා වූ එම උපක්‍රමයයි. එමගින් එක් කේන්ද්‍රීය පාලකවරයෙකු විසින් යවනු ලබන පොදු පණිවුඩයක් අදාළ පේජර් ජාලයේ සිටිනා සියලුම පරිග්‍රාහකින් වෙත ලබා දීමට හැකියාව තිබෙනවා. ඒ අනුව හිස්බුල්ලා කාඩරයින් රේඩියෝ තරංග ප්‍රතිග්‍රහණය කළ හැකි ඉමක සිටින්නා වූ ඕනෑම අවස්ථාවක අදාළ ජාලය තුළ සිටිනා සාමාජිකයන් වෙත කෙටි පණිවුඩ යැවීමට මේ හරහා හැකි. පේජර් යන්ත්‍රබල තාක්ෂණය අනුව සතුරු පාර්ශවයකට එම පණිවුඩ විකේතනය කිරීමේ හෝ කියවා ගැනීමේ ක්‍රමයක් නැහැ. මන්දයත් දැනට හෙළි වී ඇති තොරතුරු අනුව හිස්බුල්ලා කල්ලිය භාවිතා කොට ඇත්තේ එක් දිශාවකට පමණක් පණිවුඩ යැවිය හැකි යන්ත්‍ර පමණක් වීම ඊට හේතුවයි. එම නිසා කාලයක් මුළුල්ලේ හිස්බුල්ලා නායකත්වය වෙතින් සාමාජිකයන් වෙත ලබා දිය යුතු පණිවුඩ මෙම පද්ධතිය හරහා යවන්නට ඇති බව දැනට ඇති පිළිගැනීමයි. කෙසේ වෙතත් මෙවන් පද්ධතීන් හරහා සංකීර්ණ උපදෙස් ලබා දීමද කළ නොහැකි බව ඔබට වැටහෙනවා ඇති. එසේ වුවත් සාමාජිකයින් එක් රැස් කිරීම වැනි කටයුතු සඳහා ඉතාම පහසුවෙන් පේජර් උපකරණ යොදා ගැනීමට ඇති හැකියාව අවතක්සේරු කරනු බැහැ. එමෙන්ම යම් දීර්ඝ සහ සංකීර්ණ පණිවුඩයක් වුව කෙටි පණිවුඩ කිහිපයකට කඩා කොටස් වශයෙන් ඒවා යැවීමේ හැකියාවද තාක්ෂණික වශයෙන් ගත් කල සසම්භාවී ක්‍රියාවලියක්. පේජර් යන්ත්‍ර දහස් ගණනක් පුපුරා යන අතරේ ආරක්ෂක අංශවල සාමාජිකයන් අතර සංනිවේදන සඳහා බහුලව භාවිතා කෙරෙන වෝකිටෝකි යන්ත්‍රයන්ද සැලකිය යුතු ගණනක් පුපුරා ගොස් තිබෙනවා. එයද නිශ්චිත කාල රාමුවක් තුළ සම මුහුර්ත කරනු ලැබීම තුළයි. ඒ අනුව එකී ක්‍රියාදාමයේ ඊශ්‍රායලයේ ක්‍රියාවක් බවට බොහෝ දෙනා උපකල්පනය කළද ඔවුන් තවමත් ඒ සම්බන්ධයෙන් වගකීම භාරගෙන නැහැ. එසේ වුවත් පැනේවන්නේ මෙම පිපිරුම් දාමය ක්‍රියාවට නැංවූයේ කෙලෙසද යන්නයි. තවමත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයක් නොමැති වුවද විවිධ උපකල්පන මත ගොඩනැගුණ සමපේක්ෂණ දැකගත හැකි. පිපිරුම සිදු වූ මුල් අවස්ථාවේ බොහෝ දෙනෙකු උපකල්පනය කළේ පේජර් යන්ත්‍ර බලගන්වා ඇති ලිතියම් අයන් බැටරිය උෂ්ණත්වය ඉහළ යන්නට සලස්වා ඒවා පුපුරවා හරින්නට ඇති බවයි. ජංගම දුරකථන පවා උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් පුපුරා ගිය අවස්ථා ඕනෑ තරම් තිබීම තුළ එම අදහසද පිළිගැනුණා. ඒ අතරේ සරේ විශ්වවිද්‍යාලයේ සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් අධ්‍යන කටයුතුවල නිරත මහාචාර්යවරයෙකු වන ඇලන් වුඩ්බර්ඩ් පවසන අන්දමට පේජර් යන්ත්‍රයේ ගබඩා කොට තිබූ පුපුරණ ද්‍රව්‍ය කිසියම් නිශ්චිත රේඩියෝ පණිවුඩයක් ලබා දීමෙන් පුපුරවා හරින්නට ඇති බව පෙනෙන්නට තිබෙනවා. ඔහුට අනුව ඒ සඳහා පුපුරණ ද්‍රව්‍ය ඉතා කුඩා ප්‍රමාණයක් පමණක් ප්‍රමාණවත්. එසේනම් එම පුපුරණ ද්‍රව්‍ය පේජර් යන්ත්‍ර නිෂ්පාදනයේදීම ඒවා තුළ ගබඩා කරනු ලැබුවා විය යුතුයි. ඊශ්‍රායලයේ වැනි අතිශය රහසිගත බුද්ධි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති රටකට එවන් කටයුත්තක් සිදු කිරීම අපහසු නොවන බවට ඇති පොදු මතය තුළ මහාචාර්ය වුඩ්බර්ඩ්ගේ මතයට ඉහළ පිළිගැනීමක් හිමිව තිබෙනවා. පේජර් යන්ත්‍ර පුපුරා යන ආකාරය සියසින් දුටු පුද්ගලයන් විසින් ලබා දුන් තොරතුරුද මෙම නිගමන ඉදිරිපත් කිරීම සඳහා මහාචාර්ය වුඩ්බර්ඩ් සැලකිල්ලට භාජනය කොට තිබෙනවා. ප්‍රථමයෙන් පේජර් යන්ත්‍රයට පණිවුඩයක් ලැබුණ බවට බීප් නාදයක් නිකුත් වී ඇති අතර ඉන් කෙටි විරාමයකට පසුව පේජර් යන්ත්‍ර පුපුරා ගොස් තිබෙනවා. ඒ අනුව එහි උපක්‍රමය වී ඇත්තේ පේජර් යන්ත්‍ර භාවිතා කරන තැනැත්තාගේ අවධානය ඒ වෙත ලබාගෙන ඔහු හෝ ඇය විසින් පණිවුඩය කියවන අවස්ථාවේදී යන්ත්‍රය පුපුරා හරින්නට සැලැස්වීමයි. එමගින් මුහුණට හෝ ඇස්වලට හානි පැමිණවීමත් ජීවිත හානි සිදුවීමේ සම්භාවිතාව ඉහළ නැංවීමත් අපේක්ෂා කළ බව මහාචාර්යවරයා පවසනවා. එසේ නම් පිපිරුම ක්‍රියාත්මක වීම සඳහා යන්ත්‍රයට කවනු ලැබ තිබූ යම් රහසිගත පණිවුඩයක් ඊට ලැබීම අනිවාර්යයි. මේ හැරුණු කොට රහසිගත සංනිවේදන උපකරණයක් වූ එය සතුරු පාර්ශවයක් අතටපත් වූ මොහොතක විනාශ කිරීම සඳහා භාවිතා කරන්න එනම් හිස්බුල්ලා සංවිධානය විසින්ම එවන් ක්‍රමවේදයක් පේජර් යන්ත්‍රවලට ඇතුළු කොට තිබීමේ සම්භාවිතාවයද බැහැරලීමට බැහැ. එසේනම් පේජර් සංනිවේදන පද්ධතිය තුළට සතුරු පාර්ශවය පිවිස තිබීම නිසා හිස්බුල්ලා නායකත්වය විසින්ම අදාළ රහස් පණිවුඩය යැවීමෙන් මෙම යන්ත්‍ර පුපුරවා හරින්නට ඇති බවද උපකල්පනය කළ හැකි. එසේ වුවත් දැනට හිස්බුල්ලා සංවිධානයේ හැසිරීමෙන් පෙනෙන්නේ මේ සඳහා ඔවුන් ඊශ්‍රායලෙන් පළිගැනීමට සූදානම් වන හැඩක් පමණයි. කෙසේ හෝ වේවා මෙම ක්‍රියාවලිය නවතම ප්‍රහාරක ක්‍රමවේදයක් බවට සැකයක් නැහැ.
එවැන්නක් සිදුවීම සඳහා වෙනත් සාධක ගණනාවක් සපුරාලීම අත්‍යවශ්‍ය වුවද අනතුර වන්නේ මෙම තාක්ෂණය අනෛතික කණ්ඩායම් අතට පත් වුවහොත් ඇතිවිය හැකි තත්ත්වයයි. එහිදී නූතන ලෝකයේ සංනිවේදන සම්බන්ධයෙන් යළි සිතා බැලීමට සිදුවන අතර එය සංනිවේදනයේ විශාල පරිවර්තනයක් වුවද වීමට පිළිවන්. මේ ආකාරයෙන් උත්සන්න වෙමින් පවත්නා මෙම අර්බුදය ඉක්මනින්ම විසඳන්නට මැදිහත් වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් යළිත් වතාවක් ඇමරිකාවෙන් ආයාචනා කළා. ඒ මෙම සංග්‍රාමයේ තෝන් ලනුව තිබෙන්නේ කා අතදැයි මහලේකම්වරයාද හොඳින්ම දන්නා නිසයි. එසේ වුවත් ඇමරිකානු දේශපාලනය සිදුවන ආකාරය දන්නා ඔහු එවැන්නකට ඉඩක් ඇතැයි විශ්වාස නොකරන බවද සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් ඔහුගේ බලාපොරොත්තු සුන් බව හඟවමින්. ඒ හැරුණුකොට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් වසරක් තුළ පලස්තීන භූමි ප්‍රදේශවලින් ඊශ්‍රායල් හමුදා ඉවත් විය යුතු බවට වූ යෝජනාවක්ද සම්මත කරනු ලැබුවා. එසේ වුවත් 42,000ක කඩයිම සමීපයට පැමිණ ඇති ගාසා යුද්ධය නුදුරේදී අවසන් කරන්නට ලෝක පාලක බලවතුන් ඉඩ ලබා දෙනු ඇතැයි සිතන්නට තරම් හේතුවක් තවම නිර්මාණය වී නැහැ. ඊශ්‍රායල් හමාස් යුද්ධයේ තවත් උණුසුම් තොරතුරු සමගින් ඉදිරියේදීත් යළි හමුවෙමු. අපගේ වැඩසටහන් ඩිජිටල් අවකාශයට මුදාහල සැනින් ඒ පිළිබඳ දැනුවත් වීම සඳහා නැනස YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කොට බෙල් අයිකනය ක්ලික් කර තබන්නත් අමතක කරන්නට එපා. ආයුබෝවන්.